අයිබෝන් ගෙවන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථමයෙන් නව දහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රටට එරෙහි බලවේග පරාජය කිරීමට එක්වන්නේයි දේශහිතයිෂින්ට ජනපතිගෙන් ඇරයු. කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇන හිටි. ඉතාලි යවන බව පවසා මුදල් ගැරූ කත අත්අඩංගුවට. කැලණිතිස්ස බලාගාරයේ හදිසි බිඳවැටීමක් මක් සිදුව තිබෙනවා. හේතුවෙන් කොළඹ, බියගම, කැලණිය ආදී ප්‍රදේශ කිහිපයක විදුලිය ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ. බලාගාරයේ කටයුතු කඩිනමින් යථාතත්වයට පත් කිරීම මේ වනටත් ආරම්භ කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. අද සවස් කාලයේ කැලණිතිස්ස ග්‍රිඩ්ඩුපෝලේ ඇති වුණු ගිනිගැනීමේ සත්‍යයක් හේතුවෙන් කැලණිතිස්ස ග්‍රිඩ්ඩුපෝලේ සිට පොළොන්නරුව ග්‍රිඩ්ඩුපෝල දක්වා දිවෙන කිලෝවෝල්ට් 132 ප්‍රහන් මාර්ගයේ දෙකක විදන් දිවීමක් සිදු වුණා. ඒ වගේම කැලණිතිස්ස බලාගාරයේ මෙගාවට් 127ක් පද්ධතියෙන් ඉවත් වුණා. කොළඹ බාච් මවුන්ටඩ් බලාගාරයේ මෙගාවට් 60ක් පද්ධතියෙන් ඉවත් වීම සිදු වුණා. මේ තත්ත්වය තුළ සමහර ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමට සිදු වුණා. කැලණිතිස්ස, ඒ වගේම කැලණිය, සපුගස්කන්ධ, බියගම, අතුරුගිරිය, කොස්ගම, කොළොන්නාව, ඇඹිලිපිටිය වැනි ග්‍රිඩ්ඩුපෝලවලින් විදුලි ප්‍රදාන ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීම සිදු වුණා. කෙසේ නමුත් මේ වනවිට පද්ධතිය නැවත යථාර්ථවත් කිරීමේ කටයුතු සිදු වෙනවා. විදුලි විසන්ධිවීම සිදු වූ ප්‍රදේශවල විදුලි සේවාව නැවත ලබා දීමේ කටයුතු මේ වනවිට සිදු වෙනවා. රටට ද්‍රෝහී සියලු බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස තුන තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත් කිරීමට රටට ආදරය කරන සියලු දෙනා එක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නව කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමේ වැඩපිළිවෙල යටතේ රටපුරා නව දිස්ත්‍රික් කාර්යාල ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාල අංක 65 ආනන්ද රාජකරුණා මාවත කොළඹ 10 ස්ථානයේ පිහිටා තිබෙනවා. නව කාර්යාල පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා ගෞරවයෙන් පිළිගනු ලැබුවා. නව කාර්යාලයේ සමරු පලකයේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා හිදී විශේෂ සමරු සටහනක්ද තබනු ලැබුවා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ අප අද කතා කළ යුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරීම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවැරදිව හඳුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි. අපිට අවශ්‍ය ජයග්‍රහණේ පෙනිපෙනී යන විට ඒ ජයග්‍රහණයට කොඩිවනන මිනිස්සු නෙවෙයි. අපිට අවශ්‍ය ජයග්‍රහණය ඈත පෙනෙද්දී ඈත පෙනෙන ජයග්‍රහණය ළඟා කරගන්න ඒට වේගෙන් එක්වෙන ජනතාවගේ සහ ඊට සහයෝගය දෙන අයගේ අපිට සහයෝගය අවශ්‍ය වෙනවා. දිනුම දකින විට බොහෝ අය අපිට එකතු වෙනවා. දිනුම අසීරුයි කියන විට ඇතැම් අය ඈත් වෙනවා. අභියෝගය බාරගන්න කැමති අය එක් වෙනවා. ඒ නිසා අපිට අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය ඔබ පැහැදිලිවම දන්නවා. මේ වසර මැතිවරණ වසරක්. මේ වසර මේ රටට, ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමියට අලුත් ආණ්ඩුවක් හැදෙන හදන වසරක්. ඒ වගේම තමයි රට වශයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව රටේ රටට ආදරය කරන්න උන්ගේ පුළුල් ජනතා ව්‍යාපාරයක් ශක්තිමත් කරගෙන හදාගෙන බිහි කරගෙන ඉදිරියට යන්නට ඕනේ. විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕනේ සම්ප්‍රදායික දේශපාලන මත අදහස් එක්ක ඒ සම්ප්‍රදායෙම ගැලී ඇලී සිටින අය කියනවා දේශපාලන පක්ෂ පරාජය කිරීම පිළිබඳව අපේ රට. දේශපාලන නායකයින් පරාජය කිරීම පිළිබඳව අපිට අද තිබෙන්නේ පක්ෂ පරාජය කිරීම හෝ නායකයින් පරාජය කිරීම නොව අද අපිට තිබෙන්නේ රටට ද්‍රෝහි, ජනතාවට ද්‍රෝහි බලවේග හරියට හඳුනාගෙන ඒ බලවේග පරාජය කිරීමයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ. මෙහිදී තවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් අදහස් පළ කළා. යම්කිසි ප්‍රතිපත්තියක තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තා නම් ඒක ක්‍රියාන්විතයකට ගිහිල්ලා යම්කිසි පරිවර්තනයක් කරා නම් ඒ පරිවර්තනයේ අරමුණ උනේ අපි කරන ලද පරිවර්තනය පවත්වාගෙන යෑමට.
අපට ක්‍රමවත් විධිමත් වැඩසටහන තිබු පක්ෂයක් නිසා. ඒ නිසාම තමයි අපට ඊට වඩා අදට වඩා හෙට රට බලාපොරොත්තු වෙන පරිවර්තනය නියෝජනය කිරීමේ පක්ෂයක් හෙට අපට ඒ නායකත්වයේ මූලිකත්වය අපේ පක්ෂයට දෙන්න වෙලා තියෙනවා. සියලු දෙනා එකට එකතු වෙන එක කුඩයක යන්න පුළුවන් වමේ ප්‍රගතිශීලී ජාතිවාදී නොවන සන්ධානයක් ගොඩනැගීමේ කාර්යයට අපි කැපවෙමු. දැන් ඊළඟට තියෙන්නේ මේ හැම දිස්ත්‍රික්කයකම අපේ සංවිධායකතුමන්ලා පත් කරන ක්‍රියාදාමය. අපි ඒකත් අපේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි යෝජනාවක් කරා දිස්ත්‍රික් නායකවරුතුමන්ලට ඒ දිස්ත්‍රික් නායකතුමන්ලගේ යෝජනා අදහස් ටික අපිට දෙන්න පක්ෂයට අපි එදෙනින් පස්සේ ඒ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. අපි සැම එකට එක්සත් වූ බලවේගයක් බවට පත්වීමේ අනිවාර්යතාවය ඉතිහාසය විසින් අපට නියම කර තිබෙන. අපේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ නායක පරපුරේ වර්තමානයේ අපට ඉන්න අභිමානවත් නායකයා හැටියට අපි එතුමාව පිළිගන්න. එතුමාගේ නායකත්වයෙන් ඉදි වූ කුලසිංහ ජලාශය එයින් පිටවී උතුරට ගලා යන ජලකඳ සමග දකුණේ සිංහල ජනතාවගේ හොඳ හිතත් උතුරට ගෙන යමින් සංඉන්දියාවේ අනාගත ජයකේලි බැඳේවායි ප්‍රාර්ථනා. කතරගම රත්නපුර හා කුරුණෑගල අපද්‍රව්‍ය කල්මනා කරන ව්‍යාපෘති තුනෙහි ඉදිකිරීම් අවසන් බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරනවා. ජපන් ආධාර මතයි මෙම ඉදිකිරීම් සිදු කෙරුණේ. කතරගම රත්නපුර සහ කුරුණෑගල පරාත් පාලන ආයතනවල දෛනිකව රැස්වන කැලිකසල විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය කිරීම මෙම වැඩසටහනේ ඉලක්කයයි. අපද්‍රව්‍ය අවම කිරීම නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය යන සංකල්පය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද මෙම වැඩපිළිවෙල යටතේ කටයුතු කෙරෙනු ඇති. අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන බලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. රටක සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මක බව අමාත්‍ය තලතා අතුකුරල මහත්මිය පවසනවා. දේශපාලනය පක්ෂ ප්‍රතිපත්ති මත ඉඳගෙන කරන්න පුළුවන්. හැබැයි රටක් හැටියට අපේ වගකීම් මොනවද කියලා අපි ඉෂ්ට කරන්න අවශ්‍ය වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරන එකේ වගකීම තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. රජයේ හැටියට අපේ වගකීම් ඉෂ්ට කරලා තියෙනවා, අපි ඉෂ්ට කරගෙන යනවා. අද 730,000කට වැඩිය විශාල නඩු ප්‍රමාණයක් මේ අධිකරණවල ගොඩනැගිලා තියෙනවා. මේකට පිළියම් අපි තාමත් හොයනවා. රටක් හැටියට සියලු දේම හරියන්නේ අධිකරණයේ ස්වාධීනත්වය තියෙනවා නම් විතරයි. වැලිමඩ දබවින්න ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්කරත බිමේ උත්සවය අමාත්‍ය තලතා අතුකුරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් දෙකකින් යුතුව ඉදිකිරන අධිකරණ සංකීර්ණයේ දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක් හා කාර්යාල පහසුකම් ඇතුළු ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල ඇතුළත්. මේ සඳහා වැය කෙරෙන මුදල ₹3,07,28. මෙහි වැඩ කටයුතු 2021 වසරේදී අවසන් කිරීමට නියමිතයි. කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විවාහ වී ඉතාලියට රැගෙන යන බව පවසමින් ප්‍රදේශ රැසක තරුණයන් රවටා වංචනික ලෙස මුදල් ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකාරිය කඩුනරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මරවිල, නාතණ්ඩිය, මහවැව, වෙන්නප්පුව, මාතර සහ හම්බන්තොට යන ප්‍රදේශවල තරුණයන්ගෙන් මෙම කණ්ඩායම ₹150,000 අධික මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. ඉතාලියට යෑමට එක් පුද්ගලයෙකුගෙන් ₹116,000 මුදලක් වැය වන බවත් රජිස්ට්‍රාර්වරයෙකු හමුවේ විවාහ වූ පසු සෙසු ලියකියවිලි ලැබෙන තෙක් අත්තිකාරම් ලෙස ₹108,000 මුදලක් අවශ්‍ය බවත් පවසමින් අදාළ තරුණයන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා. දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන අදාළ කාන්තාව ව්‍යාජ නමකින් පෙනී සිටමින් මෙම තරුණයන්ට පවසා ඇත්තේ තමන් ඉතාලියේ වසර ගණනාවක් සේවය කර ඇති බවයි. ව්‍යාජ ගුවන් බලපත්‍රද පෙන්වා ඉතා සූක්ෂම ලෙස අදාළ තරුණයන් රැවටීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ජාවාරමට සම්බන්ධ තරුණයන් 4 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය සමත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අර්තාපල් හා රතුළුණු ගොවින්ට තවදුරටත් සහන සැලසීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. දේශීය ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට රජයේ වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබෙනවා. ගොවින්ගේ නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට සෑම පියවරක්ම ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ රතුළුණු හා අර්තාපල් අස්වැන නෙලීම ලබන සතියේ ආරම්භ වනවා.
வெளிமட பிரதேசேது அர்த்தாப்பல் அஸ்வன நிலையம இதிர தினவலதி ஆரம்பகிரிமட்ட நியமிதாய் மெம கோவின்ட சாதாரண மிலகட்டு அஸ்வன அளவிகர கனிம சதஹா ஆனயனேகர்ண ரதுலூனு சஹ அர்த்தாப்பல் வெனுவென் ஐகரண பதுமுதுல இஹல தமன லெச உதுரு பலாத் தாண்டுகார சுரேன் ராகவன் மஹதா ஜனாதிபதிதுமாகின் இல்லீமக் கரதிபினவா எம இல்லீமட்ட ஜனாதிபதிதுமா ஏககதாவ பலகல பவாய் ஆண்டுகாரவரயா சதஹன் கலே பலாத்சபா சந்தைய பேத்திம சகா மெத்திவர்ன நீத்தி யாவாத் காலின கிரியம் சந்தகா பாலிமேன்து தேரியம் காரக்க சபாவாக பாத் கிரியமட்டு ராஜய தீரனே கருத்தி மெனமா மெத்திவர்ன கமிசமே சபாபத்தி வரையாக்கல இல்லியமுகட்டு அனுவாய் மேம் பியவர் கெனத்தி வென்னே பலாத்சபா சந்தைய பேத்திம சகா மெத்திவர்ன நீத்தி யாவாத் காலின கிரியமே அவசதாவ மெத்திவர்ன கமிசமே சபாபதி மஹிந்த தேசப்பிரிய மகதா பெண்மா தீதி பெனவா இசந்தா பாலிமேன்து காரக்க சபாவாக பாத் கரண லெசாய் தேசப்பிரிய மகதா ரஜய நில்லா சிரின்னே அமாத்திய மண்டலைய அனுமத கர நீதி டிபார்ட்மெண்ட் மகின் சகஸ்கல மெத்திவர் நீதி கெட்டும் பாத் யாவாத் காலின கலி தூதி பெனவா எமென்ம நவ மெத்திவர் நீதி ஹந்துன்வா தீமே அவசதாவது அதிபவாய் மெத்திவர்ன கமிசம பெண்மா தின்னே එවැනි විශේෂිත කරුණු 13ක් යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභානායක අමාත්‍ය ලක්ෂ්මණ කිරැල්ල මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම සාකච්ඡාවට ගැනීමටයි කටයුතු කෙරුණේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය විමසීමටද අමාත්‍ය ලක්ෂ්මණ කිරැල්ල මහතා කටයුතු කළා. සියලු පාර්ශ්වවල අදහස් සුමාරු කර ගැනීම ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාපත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේදී අද විභාගයට ගෙනුණා. තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවාත්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ුයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. එය ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට නීතිපතිවරයා පිළිතුරු ලබා දීම අද ආරම්භ කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරණ සංවිධාන පනත තුළින් ස්ථාපිත කර ඇති අතර එම පනත සංශෝධනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයකින්ද අනතුරුව බවයි. තවද මෙම අධිකරණයේ කටයුතු නීතිපතිවරයාගේ අභිමතයට පමණක් ගොනු කළ නොහැකි බවත් ඒ සඳහා අගවිනිසුරුවරයාගේද අනුමැතිය ලැබිය යුතු බවත් කියා සිටියා. රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධ වරදක් ආර්ථික සහ මූල්‍ය වරදක් නොවන්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්ති පාර්ශ්ව ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය දින නියම කළා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම විමසීමේ කාර්යයෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අද දැනුම් දුන්නා. අදාළ පෙත්සම හෙට දිනට කල් තැබීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. පෙත්සම දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා. කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝණවෙල මහත්මියයි පෙත්සම ගොනු කර ඇත්තේ. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් මහතා ඇතුළු 3 දෙනෙකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුව අභියාචනාධිකරණයේදී අද විභාගයට ගෙනුණා. මේ සම්බන්ධයෙන් විග්නේශ්වරන් මහතා ගොනු කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන මාස 13 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින ලබා දුන්නා. විග්නේශ්වරන් මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී ටෙනිෂ්වරන් මහතායි. මෙරට අත්තරංගුවේ පැවති තවත් ඉන්දිය බහුදින යාත්‍රා 6ක් යළි ඉන්දියාවට බහර දීමට කටයුතු කෙරුණා. මෙරට මුහුදු තීරයට අනවසරින් ඇතුළු වී නීති විරෝධීව මසුන් බැරිමේ නිරතව සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව බහරයට ගත් ඉන්දිය බහුදින යාත්‍රා යළි ඉන්දියාවටම බහර දීම අවස්ථා කිහිපයකදී සිදු වුණා. එම වැඩපිළිවෙල යටතේ තවත් බහුදින යාත්‍රා 6ක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ඉන්දිය වෙරළාරක්ෂක බලකාය වෙත බහර දීම අද සිදු වුණා. මෙරටට උතුරෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ ආයුෂ් සහ රාණි දුර්ගාවති යන නෞකා වෙත එම යාත්‍රා බහර දීම සිදු වුණා. මෙම යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීමෙන් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුවයි මෙසේ ඉන්දියාව වෙත යළි බහර කිරීමට කටයුතු කෙරුණේ.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සංවිධාන කළ සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වුණා. ඒ සමාජ වෙනසක් සඳහා විද්‍යුත් සංනිවේදනය එහි අභියෝග සහ අවස්ථා යන තේමාව යටතේ. තායි රාජ්‍ය විකාශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පිපෝපේ පනිච්පක්ටි මහතායි සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පැවැත්වූයේ. මාධ්‍ය ආයතන ප්‍රධානින් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියා. අපි ඔක්කොම මහා නායෑමකට ලක් වෙලා ඉන්නේ මේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය නිසා. තායිලන්තයේ නාගරික සහ අර්ධනාගරික ප්‍රදේශවල පළමු තැන හිමිවෙන්නේ ජංගම දුරකථනයට. දෙවෙනි තැන පරිගණකයට හෝ ලැප්ටොප් එකට හිමිවෙනවා. තුන්වෙනි තැන තමයි රූපවාහිනිය රැඳිලා තියෙන්නේ. ලබා දෙන තොරතුරු රසවත්ව හා හරවත්ව ලබා දෙනු නම් විතරයි ඒ මාධ්‍ය සමග ජනතාව රැඳිලා ඉන්නේ. ඒ සංගමය පටන් ගැනීමට මූලික වුණේ අවුරුදු කහමාරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පැවති ඩෙංගු එපිඩෙමික් කියන තත්ත්වය. එහිදී සියලුම මාධ්‍යයන් කරපු කාර්යයන් නිසා එම අවදානම අඩු කර ගැනීමට හැකි වූ බව රජයේ සෞඛ්‍ය බලධාරීන්ව ප්‍රකාශ කරා. තිරසර සංවාදිත රටක් උදෙසා නිරෝගිමත් දයක් තේමාව යටතේ හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කළ තවත් කණ්ඩායමකට සාධක පත් ප්‍රදානය අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රජිත සිනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා රජය පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ඉදිරියටද ගෙන යන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ රජය අපි පොරොන්දු වුණාසේම පළවෙනි වට ඉතිහාසයේ හෙද පීඨයක් අපි ආරම්භ කරනවා. මහල් නානාවයකින් යුක්ත කොළඹ විශ්වවිද්‍යාලයට අනුගත වෙච්ච ජයවර්ධනපුර රෝහලේ භූමියේ අති නවීන හෙද පීඨයක් අපි නිර්මාණය කරනවා. ඒ හෙද පීඨයට අපි පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා හෙද ශිෂ්‍යාවන් 2000 ඒ අවුරුදු 4ට. ඒ අයට නේවාසිකාගාර සඳහා අපි තවත් මහල් 14ක එද ශිෂ්‍ය නිල නිවාස හදනවා අපි මුල් ඒරියාව රෝහල් භූමියේ. ව්‍යාපෘතික අපි වියදම් කරනවා මිලියන 18,500ක්. වෛද්‍ය හෙද සමසෞඛ්‍ය මේ සියලුම අංග වලට අපිට උපාධිධාරීන් තව අවුරුදු 4-5ක් යනකොට අපේ රටේ බිහි වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තරුණ තිරිය ණයෝජනා ක්‍රමය තුළින් තරුණ ව්‍යවසායකයන් 500 දෙනෙකුට ණය ලබා දී තිබෙනවා. කුඩා පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ලංකා බැංකුවේ තුරුණු තිරිය නයෝජනා ක්‍රමය යටතේ අද වන විට රුපියල් මිලියන 217ක මුදලක් තරුණ ව්‍යවසායකයන් 515 දෙනෙකු වෙත ලබා දී තිබෙනවා. නයෝජනා ක්‍රමය පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙවෙනි සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ව්‍යවසායකයන්ට ණය නිකුත් කර ඇති බවයි. දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් ව්‍යවසායකයන් දැනුවත් කරමින් තරගකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරනවා. ඒ අනුව පළාත් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සබරගමුව පළාතයි. එම පළාතේ සිය දෙනෙකු වෙනුවෙන් ව්‍යවසායක ණය නිකුත් කර තිබෙනවා. ඇඟලුම්, රූපලාවන්‍ය, ඉදිකිරීම්, කාර්මික, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් ව්‍යවසායකයින් මේ අතර වනවා. ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ මධ්‍යස්ථානය කොළඹදී ආරම්භ කෙරුණා. මෙරට මාධ්‍යවේදීන්ට ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ පුහුණුව හා දැනුම ලබා දීම අරමුණු කරගනිමිනුයි එම මධ්‍යස්ථානයේ විවෘත කෙරුණේ. ප්‍රවෘත්ති වාර්තාකරණයේ නවතම ඉසව්වක් කරා මාධ්‍යවේදීන් යොමු කිරීම හා ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටලු निराකරණය කර ගැනීමට මඟ පෙන්වීම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ මධ්‍යස්ථානය හරහා සිදුවනු ඇති. සමාරම්භක අවස්ථාව ලක්ෂ්මන් කදිරකාමර් ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යන ආයතනයේදී පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් 4 දෙනෙකු ත්‍රිකුණාමල සහ හොරෝපතාන ප්‍රදේශවලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳ හා තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මොරවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරු අත්අඩංගුවට ගැනුණා. එහිදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 95ක් සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 16ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු 52 විරදිවියේ පසුවන ත්‍රිකුණාමලයේ රොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 29ක් සමග හොරෝපතාන ප්‍රදේශයේදීද සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් නෝට්ටු වෙළඳසැල්වලට මාරු කිරීමට තත්කළ අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ඔවුන් හොරෝපතාන දිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ජායල ඒකල ප්‍රදේශයේ ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ආයතනයක ගින්නක් හටගත්තා. කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු භාණ්ඩ රැසකට ඉන් හානි සිදු වුණා. ගම්පහ මහනගර සභාවේ ගිනිනිවන ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට සමත් වුණා. හැටන් කොටගල ප්‍රදේශයේ තෙත්බිම් කලාපයක හටගත් ගින්නකින් අක්කර 10ක් පමණ විනාශ වුණා. හැටන් දික්කොය නගර සභාවේ ගිරිනිවන ඒකකයේ සහ යුද හමුදා නිලධාරීන් එකතුව ගින්න මැඩ පැවැත්වුවා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. වැලිකඩ බන්ධනාගාරයේ තුලට හෙරොයින් මත්කුඩු රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයෙකු අතනඟුට ගැනීමට හැකි වුණා. අදාළ සැරයන්වරයා පිළිබඳව සැකසිතූ බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුවේදී ඔහුව පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සොයාගෙනුණා. වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී රුපියල් 85,000ක මුදලක් හා ජංගම දුරකථන දෙකක්ද සොයා ගැනීමට හැකි වුණා. මාළු රැගෙන යන මුවාවෙන් දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මිද්දනිය පොලිසියට හැකි වුණා. සැකකරු මිද්දනිය ගල්වාඩිය ප්‍රදේශයේ සිට අගුණකොළ පැලැස්ස දක්වා මෙම දැවතොගය ප්‍රවාහනය කර තිබෙනවා. ලොරි රථයේ තිබී රුපියල් 106කට අධික වටිනාකමකින් යුත් තේක්ක දැවතොගයක් සොයාගෙනුණා. ප්‍රදේශ කිහිපයක සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. මතුකම තීරන්තිරිය ප්‍රදේශයේ ජගත් විජයගම මාර්ගය කොන්ක්‍රීට් යුදා සංවර්ධනය කෙරුණා. එය ජනතා අයිතියට පත් කෙරුණේ මතුකම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් පින්නකොඩ විතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කළ මුදල රුපියල් 118ක්. මෙම මාර්ගය දීර්ඝ කාලයක සිට අබලන්තත්වයේ පැවති අතර මෙය සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ පවුල් රැසකට සෙත සැලසෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ තෙමහල් ගුණනැගිල්ලක් ඉදි කෙරුණා. පුස්තකාලයක් පරිපාලන ඒකකයක් ආදියෙන් මෙය සමන්විතයි. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 153ක්. ඒ වෙනුවෙන් ගුණනැගිල්ලේදී පිරිත් පින්කමක්ද පැවැත්වුණා. ගුරුවරුන් දෙමාපියන් හා සිසු තරු දැරියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත මහා සිංහලේ මහා විජයපාකෘතිය අද ජනගත කෙරුණා. ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඓතිහාසික මූලාශ්‍රයන් අධ්‍යයනය කරමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. කෘතිය දොරට වැඩිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතායි. කම්කරුවට ඉල්ලන වටුප දෙන්න ඕන. සරිලන වටුප. ඔව්, පුළු සන්ධානයක් සඳහා අපි යනවා. අපි දැනට සාකච්ඡා කරගෙන යනවා, ව්‍යවස්ථාව හදාගෙන යනවා. ඒකේ වගකීම් බාර දීලා කමිටියක් පත් කරලා තියෙනවා. අදලා අනිත් පක්ෂවලටත් ආරාධනා කරනවා. දැන් ක්‍රීඩා පිටිය. ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා තේරීම අර්බුදයක් බවට පත්ව ඇති බව කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔස්ට්‍රේලියාවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිමාල් මේ බව කියා සිටියා. ලහිරු කුමාරයි දුෂ්මන්ත චමීරයි සෑහෙන අපි බලාපොරොත්තු තියන් හිටපු වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ආවාසනාවකට ඔවුන් පළවෙනි තරගයේදී ආබාධිත තත්ත්වයකට පැමිණුණා. ඉතින් ලොකු පාඩුවක් කණ්ඩායමට, මොකද අපි බලාපොරොත්තු තියාගෙන හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙක්. නමුත් මේක ලොකු අවස්ථාවක් නවක වේග පන්දු යවන්නන්ට, ඒ වගේම විශ්ව ෆනෑන්ඩුට හොඳ අවස්ථාවක් මේක. මං හිතනවා මේ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජනය ගනී කියන එක. ආබාධයකට ලක්වීම හේතුවෙන් සුරංග ලක්මාල්ට හෙට තරගයේ අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. පිටකොන්දේ ආබාධයකට ලක් වූ ලක්මාල් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව හෙට තරගයට ක්‍රීඩා කරන්නේද යන්න අවසන් තීරණය ගැනීමට නියමිතයි. දෙරට අතර පැවති පුහුණු තරගයේදී නුවන් ප්‍රදීප්ත ආබාධයකට ලක් වුණා. කැන්බරා හිදී මෙරට වේලාවෙන් හෙට උදෑසන 5ටයි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන්නේ. මේ අතර ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඔස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් සමග සාකච්ඡා කර මෙවැනි විට කණ්ඩායමේ ක්‍රීඩකින් අතර මතුව ඇති මතභේදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තු වී තිබෙනවා. මේ අතර ප්‍රධාන පුහුණුකරු චන්දික හතරුසිංහ මහතා කණ්ඩායම තේරීමේ කටයුතු වලින් පසුගියදා ඉවත් කෙරුණා. ඒ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව හෙට තරගයේ තේරීම් සිදු කිරීමට තේරීම් කමිටු සාමාජික හේමන්ත වික්‍රමරත්න මහතා එරටට ගොස් සිටිනවා. සමගින් ආයතන ප්‍රධාන ප්‍රවෘත්ති අද දවසක්.
www.ipnnews.lk.